ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරකය මේ රටට ආනයනය කළ පොල්තෙල් වලින් හමුවීමත් සමග පොල්තෙල් සම්බන්ධයෙන් රට තුළ දැඩි කතාබහක් ඇති වුණා. පසුව ආනයනය කළ පොල්තෙල් බහලුම් රැසකින් ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරකය හමුවීමත් සමග එම තොග ප්‍රති අපනයනය කිරීමටයි තීරණය කෙරුණේ. දංකොටුව ප්‍රදේශයෙන්ද පිළිකාකාරක සහිත පොල්තෙල් බවුසර් දෙකක් සුවාගත් අතර එම බවුසර් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. මේ අතර පිළිකාකාරක අඩංගු බවට තහවුරු වුණු මෙරටට ආනයනය කළ පොල්තෙල් සම්බන්ධයෙන් විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දස දිනකුගේ නියුත් පරීක්ෂණ කමිටුවක්ද පත් කෙරුණා. එම කණ්ඩායම පත් කරනු ලැබුවේ නීතිපති දපුල දෙලිවේරා මහතාගේ උපදෙස් පරිදි. මේ අතරතුර වෙළඳපොලේ පවතින පොල්තෙල් සම්බන්ධයෙන් පාරිභෝගිකයින් තුළ විශ්වාසය ඇති කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයිනම ආවරණය වන පරිදි පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීමට කටයුතු කළා. ආයතන ගණනාවක් මේකේ අඩුපාඩුකම් තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගුවේ මේ ක්‍රියාවලිය පිළිබඳව ඒක හැබැයි අද හෝ ගිය සුමානේ සිදු වුණු දෙයක් නෙමෙයි. දශක දෙක තුනක් තිස්සෙම සිදු වුණු ක්‍රියාවලියේ අඩුපාඩුකම් තමයි තිබෙන්නේ. ක්‍රියාවලියේ අඩුපාඩුකමකට ක්‍රමක විදියට සීලම රාජ්‍ය ආයතන වගකීම් බාරගත යුතු විශේෂම සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම රේගුව ප්‍රමිති ආයතනය ඇතුළු ඒ ආයතන සියල්ලක්ම වගකීම් බාරගත යුතුයි. පාරිභෝගික අධිකාරියට පැවරෙන වගකීම තමයි වෙළඳපොළට මේ වැනි කුතුණාට පස්සේ ඒ පිළිබඳව යම් අඩුපාඩුකම සිද්ධ වෙලා තිබෙනවා නම් පාරිභෝගික අධිකාරියත් ඒක වගකීම් බාරගත යුතුයි. ශ්‍රී ලංකා රේගුව විසින් මේ පිළිබඳව අවශ්‍ය සියලුම පරීක්ෂණ කටයුතු රහස් පොලිසියේ සහයෝගය ඇතුව කරගෙන යනවා. දැනට ලැබිලා තිබෙන තොරතුරු අනුව පසුගිය දිනවලදී සඳහන් කළ ආකාරයටම වෙළඳපොළට මෙවැනි අහිතකර පොල්තෙල් නිකුත් වෙලා නැති බවයි වාර්තා වෙලා තිබෙන්නේ. පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විජිතාස රාජපක්ෂ මහතා යලිත් මෙලිස අදහස් පළ කළා. පිළිකාකාරක සාම්පල්ගත පොල්තෙල් සාම්පල් 55න් පිළිකාකාරක නැත්තේ 8ක විතරයි. 47ක තියෙනවා. නමුත් අද ලැජ්ජ නැතුව පාරිභෝගික අධිකාරිය පොල් සංවර්ධන අධ්‍යක්ෂක ජෙනරාල් ජනතාවට කියනවා බය නැතුව පොල්තෙල් කන්න කියලා. දවසකට 68ක් පිළිකා රෝගීන් අපේ රෝහලේ ලියාපදිංචි වෙනවා. දවසට පිළිකා රෝගීන් 38ක් මේ රටේ මැරෙනවා. කවුද වග කියන්නේ? කෝ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්? එයාට තමයි බලය තියෙන්නේ. කෝ පාරිභෝගික සේවා අධිකාරිය? දැන් වරාය කියනවා අපි විෂකාරක තියෙනවා නිකුත් කරේ නැහැ කියලා. එහෙනම් කොහොමද අර මාරවිල දැල්ලුවේ? රට ඇතුළට ගෙනාවේ නැත්තම් කොහොමද බවුසර් පිටින් අල්ලන්නේ? එනිසා අපේ රටේ අද ඇත්ත වශයෙන්ම පාලනයක් නැහැ.